අපි බලමු common base configuration එක NPN සහ PNP transistor වලට කොහොමද apply වෙන්නේ කියලා. අපි මුලින්ම බලමු NPN transistor. NPN transistor එක මුලින්ම අපි bias කරගන්නවා. මේ පරිපථය නිවැරදිව සාදාගෙන මේදී emitter base emitter junction එක forward bias ආකාරයටත් collector base junction එක reverse bias ආකාරයටත් තමයි සකසන්නේ. මුලින්ම අපි බලනවා දැන් මේ transistor එකක් ගත්තම transistor එක විශේෂයෙන්ම signal amplification කියන function එකට use කරනකොට එහෙම නැත්නම් සංඥා වර්ධනය වගේ ක්‍රියාවලියකට අපි භාවිතා කරනකොට එහි කොටස් දෙකක් තියෙනවා input සහ output. එහෙම නැත්නම් ප්‍රධානය සහ ප්‍රතිධානය කියන කොටස් දෙකකින් සමන්විත වෙනවා. input එකක් transistor සම්බන්ධ පරිපථය හරහා ගිහිල්ලා තමයි amplify වෙලා එහෙම නැත්නම් විශාලනය වෙලා output එක විදිහට අපිට ලබා ගන්න පුළුවන්. එහෙමනම් මේ transistor එක input characteristic සහ output characteristic කියලා දෙකක් තියෙනවා. එනම් ප්‍රධාන ලක්ෂණික සහ ප්‍රතිධාන ලක්ෂණික. අපි මුලින්ම බලමු input characteristic කොහොමද අඳුනගන්න කියලා. අපි මුලින්ම මේ transistor එකේ input characteristic බලන්න input voltage එක input current එකයි තමයි භාවිතා කරන්නේ. ඉන්පුට් වෝල්ටේජ් එක වැඩි වීමට සාපේක්ෂව ඉන්පුට් කරන්ට් එක කොපමණ වෙනස් වෙනවද කියන එක තමයි මේ ඉන්පුට් කැරක්ටරිස්ටික් වල අපි බලන්නේ. කොමන් බේස් කන්ෆිගරේෂන් එකේදී NPN ට්‍රාන්සිස්ටර් එකක් ගත්තම ඒකේ ඉන්පුට් වෝල්ටේජ් එක වෙන්නේ VBE, ඒ වගේම ඉන්පුට් කරන්ට් එක වෙන්නේ IE. අපි මේ ඉන්පුට් කැරක්ටරිස්ටික් බලනකොට අපි අවුට්පුට් වෝල්ටේජ් එක නියතව තබාගෙන ඉන්නවා. ඒ කියන්නේ VCB කියන අවුට්පුට් වෝල්ටේජ් එක නියත අගයකට පාත්වාගෙන තමයි අපි මේ ඉන්පුට් කැරක්ටරිස්ටික් මොනිටර් කරන්නේ. මුලින්ම අපි VBE එහෙම නැත්නම් ඉන්පුට් වෝල්ටේජ් එක අපි බිංදුවේ සිට ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යනවා. ඉන්පුට් වෝල්ටේජ් එක බිංදුවට වඩා මඳ ප්‍රමාණයක් වැඩි වුණ අවස්ථාවේ සිට මේ ඉන්පුට් කරන්ට් එකේ ශීඝ්‍ර වැඩිවීමක් අපිට පෙන්වුම් කරනවා. මේක ඩයෝඩ් එකේ ෆෝවර්ඩ් බයස් එහෙම නැත්නම් පෙරනැඹුරු අවස්ථාවේ ලක්ෂණිකයන්ට බොහෝ සෙයින් සමානයි. ඒ වගේම PN ජංක්ෂන් එකේ ෆෝවර්ඩ් බයස් එහෙම නැත්නම් පෙරනැඹුරු ලක්ෂණිකයට සමානයි. ඒකට හේතුව තමයි මේ ඩයෝඩ් එක සෑදී තියෙන්නේ PN ජංක්ෂන් එකෙන්, ඒ වගේම ට්‍රාන්සිස්ටර් එකේ මේ බේස් එමිටර් ජංක්ෂන් එකේ තියෙන්නේ PN ජංක්ෂන් එක ෆෝවර්ඩ් බයස් ආකාරයට සැකසීමෙන්. අපි ඊළඟට බලමු අපි මේ කලින් VCB කියන output voltage එක නියත අගයකට පවත්වාගෙන තමයි මේ නිරීක්ෂණය කරේ. ඒ කියන්නේ V1 කියන අගය අපිට එක ගන්න පුළුවන් වෝල්ට් 5ක් වෝල්ට් 6ක් වගේ ප්‍රමාණයක වෝල්ටීයතාවයක් අපිට පවත්වාගෙන යන්න පුළුවන්. ඊළඟට අපි බලනවා මේ කලින් output voltage එකට වඩා වැඩි වෝල්ටීයතාවයක් පවත්වාගෙන ඒ නියත පවත්වාගෙන මේ input characteristic බලන්න. මුලින් වෝල්ටීයතාවට වඩා වැඩි කරපු වෝල්ටීයතාවය V2 විදිහට අරගන්නවා. එතකොට මේ අවස්ථාවේදී අවුට්පුට් වෝල්ටේජ් එක මත VCB V2 කියලා තමයි අපි අරගන්නේ. ඒ V2 වගේ නියතව පවත්වාගෙන අපි නැවතත් ඉන්පුට් වෝල්ටේජ් එක වැඩි කරගෙන යනවා. ඒ අවස්ථාවේදී මුල් අවස්ථාවේ වගේම බිංදුවට වෝල්ටේජ් එක බිංදුවේ සිට මදක් වැඩි කරට පසු මේ ධාරාවේ ඉන්පුට් කරන්ට් එකේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්වුම් කරනවා. නමුත් මේ වැඩිවීම V1 අවස්ථාවේ එහෙම නැත්නම් කලින් අපි V1 කියලා output voltage එකේ නියත අගයේ පවත්වාගෙන තිබුණු ශීඝ්‍රතාවයට වඩා වැඩි. දැන් ඔබට පේනවා මේ ලාණින් පාට වක්‍රයෙන් පේන්නේ output voltage එක V1 අවස්ථාවේදී input current එක වැඩි වුණ ආකාරය. මේ කොළ පාට වක්‍රයෙන් පේන්නේ output voltage එකේ V2 අවස්ථාවේදී මේ input current එක වැඩි වුණ ආකාරය. දැන් අපිට මේ නිගමනය කරන්න පුළුවන් output voltage එකේ වැඩිවීම මේ input current එකේ වැඩිවීමට බලපානවා කියලා. ඒ කියන්නේ output voltage එකේ වැඩි අගයක නියතව පවත්වාගෙන යෑමේදී මේ input current එකේ වැඩිවීමේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඊළඟට අපි බලමු මේ output characteristic. output characteristic බලනකොට මේදී අපි යොදාගන්නේ output voltage එක සහ output current එක. output voltage එක වෙන්නේ VCB, ඒ වගේම output current එක වෙන්නේ IC. මේ අවස්ථාවේදී VCB output voltage එක අපි වැඩි කරගෙන output current එකේ වෙනස් වීම බලන්නේ input current එක
නියත අගයක පවත්වාගෙන මේ ඉන්පුට් කරන්ට් එක වෙන්නේ IE මුලින්ම අපි IE බිංදු අවස්ථාවේදී output voltage ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යනවා output voltage බිංදුව සිට වැඩි කරගෙන යද්දී output current එක නැත්නම් IC ධාරාව නියත අගයක තමයි පවතින්නේ ඒ වගේම අපි දැන් input current එක IE තව සුළු ප්‍රමාණයකින් වැඩි කරනවා input current එක අපි milliampere පරාසය ගත්තොත් අපි මුලින්ම milliampere බිංදුව තිබුණේ දැන් milliampere එක වගේ ප්‍රමාණයක නියතව තබාගෙන අපි output voltage එක වැඩි කරගෙන යනවා ඒ අවස්ථාවේදී අර milliampere බිංදුව අවස්ථාවට වැඩි output current එකක් මේ පෙන්වනවා නමුත් voltage එක output voltage එක කොහොමද වැඩි කරත් ඒ output current එක නියතව පවතිනවා ඒ වැඩි වීමක් පෙන්වු කරන්නේ නැහැ ඒ ආකාරයට අපි මේ input current එක මත IE සුළු ප්‍රමාණ වලින් වැඩි කරලා ඒ අවස්ථාවලදී නියතව තබාගෙන අපි output current එක measure කරනවා ඒ හැම අවස්ථාවෙදිම අපිට පෙන්වන්නේ IC ධාරාව output current එක නියත අගයක පවත්වාගෙන යෑමයි මේ තමයි මේ NPN transistor එකේ common base අවස්ථාවේදී output characteristic ඒ වගේම මේ transistor එක output characteristic වල තියෙනවා regions තුනක් එහෙම නැත්නම් කලාප තුනක් මේදී අපි ප්‍රධාන වෙනස්කම් බලුවොත් මුලින්ම මේ IC current එක එහෙම නැත්නම් output current එක නියතව පවත්වන යන කලාපය තමයි අපි active region එක කියලා ගන්නෙ. ඒ වගේම ඒ active region එකට එන්න කලින් නැත්නම් මේ I output current එක උපරිම අවස්ථාවට වෙනතෙක් බිංදුවේ සිට අවමගයේ සිට උපරිම අවස්ථාවට වෙනතෙක් කලාපය අපි saturation region එක එවන සංතෘප්ත කලාපය කියලා හඳුන්වනවා. ඒ වගේම මේ IE කරන්ට් එක ඉන්පුට් කරන්ට් එක බිඳුවට අඩු අවස්ථාවේදී මේ කට් ඔෆ් රීජන් එක විදිහට හඳුන්වනවා මේ ඇක්ටිව් රීජන් එකේ තමයි අපි භාවිතා කරන්නේ මේ සංඥා වර්ධනය කියන ක්‍රියාවලියට ඒ වගේම කට් ඔෆ් රීජන් එකේදී ට්‍රාන්සිස්ටර් එක ඕෆ් මෝඩ් එකේදී එහෙම නැත්නම් ක්‍රියා විරහිත අවස්ථාවේදී ඉන්නේ අපි ඕපන් ස්විච් එකක් විදිහට එහෙම නැත්නම් විවෘත ස්විච් එකක් විදිහට ඒ ක්‍රියාවලියට භාවිතා කරනවා ඒ වගේම සැචුරේෂන් රීජන් එකේදී මේ ට්‍රාන්සිස්ටර් එකේ තියෙන ක්ලෝස් ස්විච් එකක් දෙන්න නැත්නම් සම්මුර්ථ ස්විච් එකක් ආකාරයට ඒ අපි සම්මුර්ථ ස්විච් එකක අවශ්‍යතාවයට භාවිතා කරනවා ඒ ආකාරයට තමයි මේ අවුට්පුට් කැරක්ටරිස්ටික් වෙන්නන්නේ අපි දැමලු PNP ට්‍රාන්සිස්ටර් එක ඉන්පුට් කැරක්ටරිස්ටික් වගේම අවුට්පුට් කැරක්ටරිස්ටික් කොහොමද වෙනස් වෙන්නේ කියලා මෙහිදී ප්‍රධාන වෙනස අපි දකින්නේ මුලින්ම මේ PNP ට්‍රාන්සිස්ටර් එක සම්බන්ධ කරන පරිපථය නැත්නම් මේ සර්කිට් එකේ බේස් එමීටර් ජංක්ෂන් එක පෙරනැඹුරු වෙන්න ඕන ඒ වගේම කලෙක්ටර් බේස් ජංක්ෂන් එක පසු නැඹුරු වෙන්න ඕන නමුත් මේදී කලින් අවස්ථාවේදී අපි මේ වෝල්ටේජතාවයේ ධනාගය අපි සම්බන්ධ කරේ බේස් අග්‍රේටර් ඍණාගය සම්බන්ධ කරේ එමීටර් අග්‍රේටර් නමුත් මේදී අපි ඉන්පුට් වෝල්ටේජ් එකේ ධනාගය එමීටරයකට ඍණාගය බේස් අග්‍රේටර් සම්බන්ධ කරනවා ඒකට හේතුව වෙන්නේ මේ PNP ට්‍රාන්සිස්ටරේ එමීටර් එක නේද E කියන්නේ P කොටසක් ඒ වගේම බේස් එක N කොටසක් එහෙනම් පෙරනැඹුරු වෙන්න එමීටර් එක සිට බේස් එක දක්වා ධාරාව ගමන් කළ යුතු වෙනවා ඒ වගේම කලෙක්ටර් බේස් ජංක්ෂන් එක කලෙක්ටර් එකේ තියෙන P කොටසක් ඒ වගේම බේස් එකේ N කොටසක් ඒ නිසා මෙහිදී කලෙක්ටර් පැත්තට ඍණාග්‍රය බේස් පැත්තට ධනාග්‍රය සම්බන්ධ කරනවා අපි බලමු දැන් කොහොමද මේ ඉන්පුට් කැරක්ටරිස්ටික් තියෙන්නේ PNP ට්‍රාන්සිස්ටර් එකේ කියලා අපි NPN ට්‍රාන්සිස්ටර් එකේ සිදු කරා වගේම අවුට්පුට් වෝල්ටේජ් එක VCB කියන එක V1 කියන නීතාවක පවත්වාගෙන ඉන්පුට් වෝල්ටේජ් එක අපි ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යනවා වැඩි කරගෙන යද්දී මේ බිඳුව අසු කරගෙන මද වෝල්ටේජතාවයකින් මේ ධාරාවේ වැඩිවීමක් පෙන්වුම් කරනවා මේ ධාරාව වැඩිවීම ආරම්භ කරන වෝල්ටේජ් එක තමයි ජංක්ෂන් වෝල්ටේජ් එක. එහෙම නැත්නම් මේ PN ජංක්ෂන් එකේ පෙරනැඹුරු වීමට අවශ්‍ය අවම වෝල්ටේජතාවය. ඒ වෝල්ටේජතාවය ප්‍රැක්ටිකලි 0.7ක් වගේ ඉන්නේ. මේ 0.7ට වඩා වැඩි වීගෙන යද්දී මේ ඉන්පුට් කරන්ට් එකේ වැඩිවීමක් පෙන්වුම් කරනවා අපිට. මේක ඇත්තටම PN ජංක්ෂන් එකේ වගේම ඩයෝඩ් එකේ ඉන්පුට් කැරක්ටරිස්ටික් වල ගොඩක් සමානයි. මොකද මේ ට්‍රාන්සිස්ටර් බේස් එමීටර් ජංක්ෂන් එකත් PN ජංක්ෂන් එකක් නිසා. අපි ඊළඟට මේ VCB එහෙම නැත්නම් අවුට්පුට් වෝල්ටේජ් එක V2 කියන අගයකට පවත්වා ගන්නවා. කලින් V1 අගයට වඩා වැඩි අගයකදී මේක නියතව පවත්වාගෙන ඉන්පුට් වෝල්ටේජ් එක ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යනවා. ඒ අවස්ථාවේදී අපිට මේ ජංක්ෂන් වෝල්ටේජ් එක පසු වෙනවත් සමගම
input current එක සිංගල් වැඩිවීමක් පෙන්වුම් කරනවා. මෙහිදී අපිට පෙන්වන්නේ මේ V1 කියන්නේ output voltage එකේ අඩු අගය. එය මිනීල් පාට වක්‍රේනොත් output voltage එකේ වැඩි අගය V2 කොළ පාට වක්‍රේනොත් පෙන්වෙනවා. මෙහිදී අපිට නිගමනය කරන්න පුළුවන් output voltage එකේ වැඩි අගයන් වල නිතර පවත්වාගෙන යමදී මේ input current එකේ වැඩිීමේ සිංගල්තාවය වැඩි බව. අපි ඊළඟට බලමු output characteristic. මෙහිදී input current එක වෙන්නේ I. output voltage එක VCB ඒ වගේම output current එක IC. අපි මුලින්ම input current එක I milliampere බිඳුව වගේ ප්‍රමාණයක තියාගෙන output voltage එක වැඩි කරගෙන යනවා ක්‍රමක්‍රමයෙන්. අපිට බලන්න පුළුවන් voltage එක කොපමණ වැඩි කරත් output current එකේ වෙනසක් වෙන්නේ නැහැ නියතාවයක පවතිනවා. ඒක මුලින්මතොට මේ x අක්ෂයට සමාන්තරව. ඒ වගේම අපි I input current එකේ තවමද වැඩිවීමක් සිදු කරනවා. ඒ වගේ milliampere එකකට වගේ ප්‍රමාණයක වැඩි කරලා පවත් නියතව පවත්වාගෙන output voltage එක වැඩි කරලා බලනවා. නමුත් ඒ අවස්ථාවේදී මේ output current එක නියත අගයක තමයි පවතින්නේ. voltage එක කොපමණ වැඩි කරාද. ඒ වගේම I input current එකේ අපි අවස්ථා කීපයකදීම ගයන් කීපයකම නියතව පවත්වාගෙන යමින් output voltage එක ක්‍රමක්‍රමයෙන් වැඩි කරමින් අපි මේ output characteristic නිරීක්ෂණය කරනවා. අපිට මේ ගොඩක් දුරට NPN transistor එක output characteristic වලට සමාන निरीक्षण लिखी मेदी रीजन यहाँ मे धारा औट्पुट करंट नीत कला ऐक्टिव रीजन कल धारा मूल नीत पवत्तने पटांगनीमट पेरे को सर सैचुरेशन रीजन का इवेम इनपुट करंट बिंदु ई बिंदु कलापय आटो रीजन मेदी अंदुना इवेम संज्ञावर्धने सदा मे ऐक्टिव रीजन का සංවර්ධ සූචියක් ලෙස භාවිත කිරීමට සැචුරේෂන් රීජන් එකත් ඒ වගේම විවෘත සිච් එකක් ලෙස භාවිත කිරීමට මේ කට් ඔෆ් රීජන් එකත් අපි යොදා ගන්නවා.